හයි ගැස් ලනි චැනල එකෙන් ම ඔගලන්ව අදත් පික නමගේ තවත් අලුත් වීඩියෝ එකකට ඉතින් ඕගලන්ට මතකනම් මම අවුරුද්ධකට හෝ පොඩිකාලෙකට කලින් වෙන්නෝට මට හරිරම් මතකනෑ මම දැම්ම ස්මාර්ට් රිං එකක් ඉන්ඩියාවල හතපු ඇතරම එක මාර හොඳ රිං එකක් ටයිටේනියම් ෆිනිශයක් තියෙන ඉතින් අපි අද ඒක ගැන්න මේ කතා කරන්න හදන්නේ තවත් මට ඒ වගේ කම්පැණිහකින් රීච් කරා ඒ තමයි මෙන්න මේ නෝවා කියන කම්පැනිය එක ඉතිං මේකත් ඕගොල්ලො ගන්නවනං ඉසල්ලාම මම ලිංක්ස් දාලා තියෙන ඕගොල්ලන්ට කියලා බලන්න පුළුවන් අර කලින් රිං එක වගේම තමයි මෙන්න මේ වගේ ඉස්සල්ලාම ඒගොල්ල යනවා සයිසින් කිට් එකක් ඒක බල්ල තමයි ඕගොල්ලො ඒකැන්නේ අපේ සයිස එක ෆිට් කරලා ඒක එහාට කිව් හම එකැන මේල් එකින් ඕගොල්ලො ඇව් හම තමයි ඒගොල්ලො රිං එක ඊට පස්සේ ශිප් කරන්නේ ඉතිං මට හරියටම මතක විදියට මම ආල්ට්‍රෝ රිං එකත්ති ඇතරම සයිස් නවය තමයි මම දැම්මේ මේ ඇතර මේ සයිස් නවය මට දාන්න බැහැ මේකේ මම දැම්මේ සයිස් දහය කියන සයිස ගති ඕගලන්න පුළුවන් ඒක තෝරගන්න හරි එකෙන් වැඩක් නෑ අපි දැන් බලමු මේ රිං එක මොකක්ද කියලා ඉතින් ඇතරම් මේක ඒවල දැම්මට ටිකක් කල් ඒ වනට මට ඇතරම මේක හදන්න බැරුණා වීඩිය එක ඉතිං ඉති මේක පිටිපස්ස එක එක විස්සටික ගල තියෙන Bluetooth version 5.1 යවගේ ප්‍රටටයි බැටර ටයි් එක ලිතියම් කියල තියන්නේ ඔපරේටන් ටෙම්පරේච රේජ එක 0-50 Celsius කෙල් දාල තියෙන ඩස්ටන් වෝට රිසිස්ටන්් IP68 තියෙනවා මේකේ ඒ වගේතයි පැකේජ් කටෙන් නොවා රිං USB කේබල් මැකටටික් චාර්ජිං ඩොක් ක්වික් ස්ටාර්ට් ගයිඩන් මැනුවල් ඉන්ස්ට්‍රක්ෂන් කියල දාලතින ඒවගේම ඇසම්බලින් චයින කියල දාල තියෙනවා ඉතිං වැඩි කතා නැතු අපි මේක අන්බොක්ස් කර මේක නොවා ස්මාර්ටරින් කියල තියෙනවා මේක තමයි ඒගොල්ලන්ගේ ලෝගෝ එක කියලා මම හිතර පේනවා මේක මොනවගේ දෙයක් වෙයි අපි බලමු ඔල්ලන්න මතකනම් කලින් එක නම් ඇතම සෑහන ලොකු පැට්ටියක් තිබේ මේ චූටිම චූටි බොක්ෂක් කෙන්නේ මෙ මේ වගේ පොඩි නෝට්ටක් තියෙනවය කොල්ලන්ගේ දාලා තියෙන ඒකත් අපිට වැඩක් නෑ ඉතින් මෙන්න මේක තමයි ඇක්චුවල් රිං එක සයිස් 10 කියලා ගහලම තියෙන මං ඕගලන්ට කිව්වනි සයිස් 10 එක ඇතරව මේගොල් මගින් ඇහුවේ නෑ මටගේ මොඩ පාටද ඕන කියලා ඒගොල්ලොම තමයි යලතිය ඉතින් මේක මට්ට මතක විදියට ඒගොල්ලන්ගේ ක්‍රිස්ටල් කියන කලා එක ඉතින් මේක ට්‍රන්ස්පේරන්ට් මේ එකක් තියෙන්නේ නොවා කියලා තියෙනවා ඇතර මේ ඇතුළ ඔක්කොම් පේනවා තියෙන දේවල් ටික ඒ වගේ මතයි මේක මෙන්න මෙතන තියෙනවා මේ මහිතනවා මෙතන්ට මේක කැප්ට වෙන ඇති කියලා මෙන්න මෙතන පොඩි රවමක් තියෙනවා අන්න ඒක හරිටම අපේ ඇගිල්ලේ යටට සැට්ෙන්ඩෝ ඒක තමයි හාඩ් අපේ ඔක්කොම මොනවද හාටරෙට් අනම් බනං ඔක්කොම කැප්ච කරගන්න සෙන්ස එක ඉතිං ඉස්සල්ලා මගේ අර අල්ටරින් එක නම් ඇතන පොඩි බම්පයක් තිබ මේකේ මෙන්න මේ වගේ වෙනම සීන්නයක් තියෙනවා මේකත් මරු හැබැයි හරි තව මොනවා තියෙන මේක ඇතුළේ නම් කිසිම දෙයක් නැහැ මේක ඊට පස්සේ අපි තව ඇතුළ බැලුවොත් එහෙම මෙන්න මේ වගේ ක්වික් ස්ටාර්ට් ගයිඩ්යක් තියෙනවා සහ ටයිප්සිටයිප්ේ මගේ අනිබඳ ටයිප්පේ නම් වැඩක් නෑ කොමට ටයිප්සිය එකක් තියෙන් නිසා අපට පුළුවන් පාච්චි කරන්න ඉතිකු ඇතර මෝගලො දැන් ටයිප්ේ පාවිච්චි කරනවා එකතයි මට තියෙන ලොකුම ප්‍රශ්න පස්සේ මෙන්න තියෙනවා චාජිං ඩොක් එකේ වගේ මතයි මෙතන ටයිප්සි පෝට්ටක් තියෙනවා ඇතරම දැන් අනිත්‍රීංස් ලං මෙ නිකං දාන්න තියෙන මේ කොහමද බඳදාන්න තියෙන මහිතර ඔගුල දකිින් ඇති කියලා මාර ස්ට්‍රෝන්ග මැක්්නටයක් තින් මෙන්න මෙහම තමයි දාන තිය නති මේ අනිවාරෙන්ම ස්ටාර්ට් කරන්න මේක මේ අපේ කේබල් එක ගහන්ඩ වෙයි
අපි ගහල බලමුද මෙන්න මෙතන රෙඩ් ලයිට් එකක් පත් වෙනවා මං හිතනවා මෙතනට මේක පේනවා ඇති කියලා මෙන්න මේ වගේ සීන් එකක් තමයි තියෙන්නේ ඉතින් අපි බලමු දැන් ඇප් එකට කනෙක්ට් කරලා මොනවද අපිට මේකෙන් පෙන්නන්නේ කියලා ඒ වගේම තමයි මම දැක්ක දෙයක් තමයි දැන් අපි මේ වගේ අලුත් බ්‍රෑන්ඩ් එකක් ගෙනාවාම දැන් උදාහරණයක් විදිහට මං අර කලින් ගෙනාපු කොස්පෙට් වොච් එක ඒ වගේ දේවල් ගෙනාවාම සමහර අය කියනවා මේ ඕලින් පෙන්නන ඩේට බොරු ඒ කියන්නේ ඔය රීඩින්ග්ස් බොරු ඔය සෙන්සර්ස් බොරු ඔය පෙන්නන අගයන් බොරු කියලා ඉතින් ඒ නිසා මල්ලඟ තියෙනවා දැන් අල්ට්‍රා වොච් 2 එක අපි බලමු හાર્ඩ් බීට් සෙන්සර් එක එහෙම හරියට ඇකියුරේට් පෙන්නනවද කියලා. ඉතින් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. එනවාට අපි බලමු පොඩ්ඩක්. එක සැරයක් දෙසරයක් ටෙස්ට් කරලා ඇත්තම ලඟින් වගේවත් යනවාද කියලා. ඉතින් අපි දැන් බලමු මේක ඇප් එක දාලා මොනවද පෙන්වන්නේ කියලා. ඒ වගේම තමයි මට කියන්න අමතකුණ දෙයක් තියෙනවා ගයිස්. මේ රින්ග් එකේ ඇත්තම ගොඩක් ලොකු AI සපෝට් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගියාම මේක තියෙනවා powered by GPT and Noah AI algorithm කියලා. ඉතින් AI ගේ සපෝට් එකෙන් මේක ට්‍රැක් කරන දේවල් ඒ ඩේටා හරියටම පුළුවන් තරම් ඇකියුරේට් විදිහට ඒගොල්ලෝ දෙන්න ට්‍රයි කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න දැන් මම ඇප් එක දැම්මා. ඕකේ මේකෙත් අතරම ගොඩක් සමානයි අනිත් ඇප්ස් වලට. ඉතින් මේ වගේ ඇප්ස් අතරම ගොඩක් ඔක්කොම සමානයි. ඉතින් මේක ඇක්ටිවිටි ටැබ් එකක් තියෙනවා, රිකවරි ටැබ් එකක් තියෙනවා, ඩේලි ටැග්, එතකොට ස්ලීප් අවර්ස්, එක්සර්සයිස් රෙකෝඩ්ස්, එතකොට ඔයා ගර්ල් කෙනෙක් නම් මන් දන්නේ මේ චැනල් එක හැම ගර්ල්ස්ලා බලනවාද කියලා. ඉතින් ඔගොල්ලන්ගේ සයිකල් එක ගැන මේකේ තියෙනවා වෙනම ටැබ් එකක්. ඉතින් ඇත්තටම හැම හෙල්ත් ට්‍රක් එකකම ඒක තියෙනවා. ඉතින් මේකෙත් අපිට ඒක දැක ගන්න තියෙනවා. ඒ වගේම තමයි දෙවනි රිකවරි කියලා ටැබ් එකක් තියෙනවා. මට මතක නැහැ ඇත්තටම මේක නම් මේ මගේ මොකේද අල්ට්‍රා රින් එකේ තිබ්බ කියලා මට මතක දෙර. ඒගොල්ලන්ගේ රිකවරි කියන එක ඒගොල්ලන්ගේ වෙනම හැම සතියකට සැරයක් වගේ වෙනම නොටිෆිකේෂන් එකක් එනවා. ඒ වගේම තමයි ස්ලීපින් වලට වෙනම ටැබ් එකක් තියෙනවා ඇප් එකේ. ඉතින් ඒ වගේ ගොඩක් ලොකු විස්තර ගොඩක් තියෙනවා. හાર્ට් රේට්, ඇවරේජ් HRV, ටෙම්පරේචර් එක, ස්ලීප් මූවමන්ට්ස් කියලා තියෙනවා. ඉතින් බලන්න ඕනේ අතර මේක පාවිච්චි කරලා කොහොමද කියලා. ඒකත් අපිට තියෙනවා ඩේ, වීක්, මන්ත් කියලා වෙනම ටැබ්ස් තුනක් ඒක ඇතුළෙත්. ඒ වගේම තමයි මෙඩිටේෂන් කියලා තවත් වෙනම ටැබ් එකක් තියෙනවා. ඉතින් මේ වලට ගියාම ඒගොල්ලන්ගේ වෙනම කෝසස් තියෙනවා, මයින්ඩ්ෆුල් බ්‍රීතින් කියලා. ඒ වගේම මේවද ග්‍රැටිටියුඩ් ගයිඩ් කියලා. ඉතින් මේවා ටික ඇත්තම මාත් බලන්න ඕනේ. ඕගොල්ලන්ට කැමති නම් මේ ගැන වැඩිතුර දැනගන්න මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ සෙටින්ග්ස් වලට අන්තිම අපේ ප්‍රොෆයිල් ටැබ් එකට ගියාම එතනත් වෙනම තියෙනවා කතන්දරයක්. හරි අපි දැන් බලමු මේක අපේ ඩිවයිස් එක ඇඩ් කරලා. මෙන්න ආවා Noah Crystal කියලා, ට්‍රාන්ස්පෙරන්ට්, සයිස් 10. හරි ඕකේ, කනෙක්ටඩ්. හරියට හරි. දැන් අපි මේ ගලව මේක මම හිතන්නේ මේ චාර්ජ් තියෙන්න ඕනේ. අපි දාගෙන බලමු. ඕකේ, මේකේ බැටරි හෙල්ත් එක බැටරි ලෙවල් එක 144ක් තියෙනවා. ඇත්තටම මට මතක විදිහට මගේ අර අනිත් රින් එකේ සෑහෙන මේ වටයක් යන්න ඕනේ සමහර වෙලාවට මේ බැටරි ලෙවල් එක බලන්න. ඉතින් මේක ලස්සන්ට අපිට ඒක පෙන්නනවා. එම නිකන් බලමුද. මේකේ ඒ වගේම තමයි මේකේ මයිසලා කිව්වද කියලා මට මතක නැහැ. මේක බ්ලඩ් ඔක්සිජන් සෙන්සර් එකකුත් තියෙනවා. ඔන්න මම හරියටම මෙෂර් කරලා බැලුවා. වොච් එකෙත් හරියටම 87යි කියලා පෙන්වුවා. මේකෙත් හරියටම 87යි කියලා පෙන්නනවා. ඉතින් මං හිතනවා ඇත්තටම ගොඩක් මේකේ රීඩින්ග්ස් ඇකියුරේට් කියලා. අපි බලමු ආයෙත් දීලා මෙෂරින්. මේක හැබැයි දැන් 83යි කියලා පෙන්වෙයි. ඉතින් කොහොම හරි ඇත්තටම ගොඩක් ළඟ ළඟ අගයන් පෙන්නනවා. ඉතින් ඒ නිසා මං හිතනවා අනිවාර්යෙන් ඇකියුරේට් කියලා. ඉතින් මේ අනිත් දේවල් බලන්න ඉතින් ඇත්තටම මාත් එක්සර්සයිසස් හරි මොනවා හරි ඇවිදින දේවල්, දුවන දේවල් ඒ වගේ මොනවා හරි දෙයක් එකතු කරලා බලන්න ඕනේ ඇත්තටම මේක ඇකියුරේට්ද කියලා. බැටරි නම් සෑහෙන ඉක්මනට බහිනවා දන්නේ. කොහොම හරි මේගොල්ලෝ කියන විදිහට මේකේ දවස් 7ක් බැටරි එක තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක බලන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ගයිස් කලර්ස් කියලා කිව්වට ඇත්තටම කලර්ස් නෙමෙයි. දැන් මේක ක්‍රිස්ටල් සැෆයර් කියන
මොඩල එක මේක තව ටයිටේනියම් එකක් තියෙනවා. ඉතින් ඒ දෙක විතරයි තියෙන්නේ, වෙන පාට මුකුත් නැහැ. ඉතින් ඩොලර් 169කට තමයි මේ රින් එක දැනට තියෙන්නේ. ඉතින් දැන් ඕගොල්ලන්ට මතක නම් ඇතරම අර මගේ කලින් රින් එක අල්ට්‍රා හියුමන් එක ඇතරම ඒක ඩොලර් 300 ගාණක්. ඉතින් ඒකත් එක්ක බලද්දි මේක සෑහෙන අඩුයි. ඒ වුණාට ඒකේ තියෙන ෆීචර්ස් හැමදේම තියෙනවා. ඉතින් සයිස් 7ක් තියෙනවා මේක. මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේම මේ රින් සයිස් එක බලද්දි අපිට සයිසස් 7ක් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ඇඟිල්ලේ සයිස් එක මොකක් වුණත් මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට හරියන සයිස් එක හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඔව්, සයිස් 7ක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න. ඉතින් මම ඇත්තටම මේකේ පොඩි ෂෝට්ස් හරි මොකක් හරි දාන්න බලාපොරොත්තු වෙනවා මේක පාවිච්චි කරලා පොඩ්ඩක්. ඉතින් ඔයගොල්ලෝ දැක්ක විදිහට මම අද තමයි මේක අන්බොක්ස් කරේ. මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා, කමෙන්ට් කරන්න මම බලලා කියන්නම්. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් එනකන් සයනාරා.